සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුවේ සදහම් සරණ භාවනා පාඨමාලාව සමග. මෙම භාවනා පාඨමාලාවෙන් අද වන විට සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය යන කරුණු ඉතාම සම්පූර්ණ ලෙස මුල් බුදු සමයට අනුරූපව දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම සමත භාවනා කර්මස්ථාන කිහිපයක් මුල් බුදු සමයට අනුරූපව අප විසින් දේශනා කරලා තියෙන්නේ. ඒ අනුව බෞද්ධයන්ගේ ජීවිතය තවදුරටත් හැඩගස්වා ගන්නේ කොහොමද කියන එක අප මේ භාවනා පාඨමාලාවෙන් අද දින විස්තර කරනු ලබන්නේ. ප්‍රධාන කොටම බෞද්ධයන් වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි පෘථග්ජනයන් සහ ආර්ය ශ්‍රාවකයන්. දැන් අද අපි පෘථග්ජනයන් සහ ආර්ය ශ්‍රාවකයන් අතර වෙනස ධර්මානුකූලව විග්‍රහ කිරීමටයි උත්සාහ කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි පෘථග්ජනයා කියන්නේ අසුතවා පුතුජ්ජන කියලා. අසුතවා කියන්නේ අහපු නැති, ධර්මය කනට පැමිණියේ නැති පුද්ගලයා පෘථග්ජනයෙක්. එමෙන්ම තවත් තැනක බුදුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජනයා නිවන ගැන හිතන්නේ නිවනත් තමන්ගේ දෙයක් හැටියට, නිවනත් ආත්ම ස්වරූපයෙන් ඒකත් අල්ලාගන්නේ. ඒ අනුව ඔයාකාරයෙන් තමයි පෘථග්ජනයා අවිස්තර කරන්නේ. පෘථග්ජනයන් නොවෙන්නේ මාර්ගලාභින් සහ මාර්ග ඵලලාභින්. ඒ අනුව සෝවාන් මාර්ගයේ සිටින පුද්ගලයාගේ සිට අර්හත් ඵලය දක්වා පුද්ගලයන් පෘථග්ජනයන් වන්නේ නැහැ, ආර්ය ශ්‍රාවකයන් බවට පත්වෙනවා. නමුත් යම්කිසි සෝවාන් මාර්ගලාභී සෝවාන් මාර්ගයේ වැඩීම නැවැත්වුවොත්, එය අතහැර දැමුවොත් ඔහු නැවත පෘථග්ජන භාවයට පැමිණ බව ධර්මයේ සඳහන් වෙනවා. එවිට එම තැනැත්තා සේක පරිහානියට ලක්වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. එසේම ආර්ය ශ්‍රාවකයන් මෙන්න මේ ආකාරයෙන් වර්ග කරනවා. කොයි විදියටද? නවසේක, සේක, අසේක. ඒ අනුව පෘථග්ජනයන් එක්ක බැලුවම හතර කොල්ලයි. පෘථග්ජන, නවසේක, සේක, අසේක. ඒ කියන්නේ පෘථග්ජනයන්, නවසේක කියන්නේ සෝවාන් මාර්ගලාභීන්, සේක කියන්නේ මාර්ගඵලලාභීන්, අසේක කියන්නේ රහතන් වහන්සේලා. ඔන්න ඔය ආකාරයට තමයි සඳහන් වෙන්නේ ධර්මයේ. සේක කියන්නේ ශිෂ්‍ය, එහෙම නැත්නම් ශික්ෂණය වෙන කෙනා තමයි සේක කියලා කියන්නේ. ඒ අනුව මාර්ගඵලලාභියා වැටෙන්නේ ශික්ෂණය ලබන කෙනෙක් හැටියට, මාර්ගඵලලාභියා වැටෙන්නේ ශික්ෂණය ලබන කෙනෙක් හැටියට. ඒ නිසා මාර්ගඵලලාභියාගේ සහ මාර්ගලාභියාගේ කර්තව්‍ය වෙන්නේ දිනපතාම සුළු හෝ දුරක් ආර්ය මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම. මේක ඉතාම පැහැදිලිව තියෙනවා කීටාගිරි සූත්‍රයේ. කීටාගිරි සූත්‍රයේ තියෙනවා එක පාරට රහත් වෙන්න කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉස්සෙල්ලා සෝතාපන්න ඵලයට පැමිණෙනවා. ඒ පැමිණීම ඉතාම පහසු දෙයක් බව ධර්මයෙන් සඳහන් වෙනවා. අන්න එහෙම සෝතාපන්න ඵලයට පැමිණිලා සමතයත් විදර්ශනාවත් වැඩීම තුළින් තමයි ඉදිරි මාර්ගඵලවලට පැමිණෙන්න පුළුවන්. මෙතෙන්දී අපි බලමු කොය ආකාරයෙන්ද පෘථග්ජනයා වැඩ කරන්නේ කියලා උදාහරණ කිහිපයකින්. දැන් උදාහරණයක් තමයි අපි දකින දෙයක් තමයි අද කාලේ බෝධි පූජා ක්‍රම. ලෙඩ වුණාම තමයි බෝධිය මතක් වෙන්නේ. විභාගයක් තියෙනකොට තමයි බෝධිය මතක් වෙන්නේ. එහෙම මතක් වෙලා ගිහිල්ලා බෝධිය ගාවට ගිහිල්ලා පෑන් කලයකින් ආවලා කියනවා මම විභාගය පාස් වෙන්න, මට ආවල් රස්සාව ලැබෙන්න, මට මේ වගේ පරස්තාවක් කෙරෙන්න ආදි වශයෙන්. එතකොට කල්පනා කරන්න මේ සියල්ලම පෘථග්ජන සංකල්ප. බුදුන් වහන්සේ කෙනෙක් පහළ වුණේ රස්සාවල් අරන් දෙන්නවත්, විභාගවල පාස් කරලා දෙන්නවත්, පරස්තාවල් අරන් දෙන්නවත් නෙමෙයි, සංසාර දුකින් අත මිදීමට පාර කියලා දෙන්න. ඒ බුදුන් වහන්සේ බෝධි මූලයේදී සියල්ල අත්හැර දැමුවා.
සියල්ල බදාගන්න අපි කට්ටි යන්නේ බෝධි මූලෙට. එනිසා සංකල්පනමය වෙනසක් අවශ්‍යයි මේ වැරදි පාරෙන් හරි පාරට යන්න. දෙවෙනි දේ තමයි ප්‍රදර්ශනාත්මක පූජා විදි. ගොඩක් අය පූජාවන් කරන්නේ තමන් සතුටු කරගන්න. තමන් සතුටු වෙලා ලබනාත්ම භාවයේදී පාවිච්චි කරන්න පින් රැස් කරන්න තමයි පූජාවන් කරන්නේ. නොවේසේව බුදුන් වහන්සේට උපහාරයක් පිණිස කරන පූජාවන් නෙවෙයි මේවා ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට නාස්තිකාර පූජා විදිහින් කරන්නේ. බුද්ධ කාලයේදී මෙවැනි නාස්තිකාර පූජා විදිහින් කළ බවට සඳහන් වෙන්නේ කලාතුරකින් අවස්ථාවල උගත් කමෙන් අඩු අය කීප දෙනෙක්. උදාහරණයක් වශයෙන් කොසල් රජුරුව වගේ අය තමයි ඔය වගේ නාස්තිකාර පූජා විදිහින් කරේ. නමුත් අනාථපිණ්ඩික සිටුමා වගේ අය බුද්ධිමත් විදියට දුප්පතුන්ට පිහිට වෙලා විශාල කුසල සම්භාරයක් රැස් කරගත්තා. ඒ නිසා පෘථග්ජනයෙකු වූ කොසල් රජුරුවරු වගේ වෙනවද නැත්නම් බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයෙකු වූ අනේ අනාථපිණ්ඩික සිටුමා වගේ දුප්පතුන්ට උදව් කරනවාද කියලා අපේ බෞද්ධයෝ තමන්ගේ හදවතට තට්ටු කළා, කල්පනා කළා, අහන්න ඕන. දෙවැන්න තමයි වින්වතුනි අද කාලයේ තියෙන නොයෙකුත් ප්‍රදර්ශනාත්මක උත්සව. මෙවැනි උත්සව පවත්වන්න අපිට බෞද්ධයන් වශයෙන් හැකියාවක් නැහැ. ඒකට හේතුව මේ සංසාරේ ඉතාම දීර්ඝ දෙයක්. සංසාරයේ දුකක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දුකක් බව අපි හොඳාකාරම දන්නවා. දුකක් වෙච්ච සංසාරයේ උපන්දින සාද නොයෙකුත් උත්සව, ප්‍රීති උත්සව පවත්වන්න තරම් සතුටක් අපිට ඉතුරු වෙන්න හේතුවක් නැහැ. ඒක හේතුව කොයි වෙලාවෙ අපි මැරෙන්නේ දන්නේ නැහැ. මරණය අතේ තියාගෙන ඉන්න අය අපි. අද ඉඳලා හෙට මැරෙනවයි කියලා හිතාගෙන ඉන්න අයට සතුටු වෙන්න හේතුවක් නැහැ. දුක් වෙන්න හේතුවක් තියන්නේ. ඒක හේතුව මරණය සමග අවිනිශ්චිතතාවයන් පහක් එනවා. උපදින තැන, මරණය දමන තැන, මැරෙන දිනය, ඔය ආදී වශයෙන් අවිනිශ්චිතතාවයන් පහකට යටත් වෙලා තමයි සත්‍යය ජීවත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි ජීවිතය කිසිම බෞද්ධයෙකු විසින් සතුටින් සමරන්න බෑ. ඔහු දුක් වෙන්න ඕන. මරණින් මතු කොයි අන්තරායකට මා ලක් වේද දන්නේ නැහැ. ඒ නිසා මා ජීවිතය උත්සවාකාරයෙන් සමරීම වැරදි, ධර්මානුකූල නැහැ කියලා ඔහු හිතලා ධර්මයට අනුව වහවහ මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි පංචශීල ප්‍රතිපදාව. අද වෙන විට පංචශීල ප්‍රතිපදාව පුද්ගලයන් හාසියක් කොට, විහිළුවක් කොට ලක් කළා අවසානයි. ගෙවල් වල සුරාපාන උත්සව, ඒ වගේම යම්කිසි උත්සවයක් තිබුණොත් සුරාපානයක් කරන්න නැතුව, ඒ වගේ උත්සවයක් කරන්න නැතුව ඒ උත්සව ඉවර කරන්න බෑ. මෙතනදී කරන්නේ තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේට අමුහම්මේ ලැජ්ජා කිරීමක්, නින්දා කිරීමක්. ඒ නිසා කල්පනා කරන්න පංචශීල ප්‍රතිපදාව බුදුන් වහන්සේ මහා ඉහෙලින් වර්ණනා කර තිබියදී, එමෙන්ම බුදුන් වහන්සේ විසින් සූත්‍ර කිහිපයකම සඳහන් කර තිබියදී සුරාපානය කිරීමෙන් අපහාය යනවයි කියලා, එවැනි දේ උත්සවාකාරයෙන් සැමරීම සම්පූර්ණ වරදක්. දැන් විශේෂයෙන්ම මහා කම්ම විභංග සූත්‍රයේ බැලුවොත්, චූල කම්ම විභංග සූත්‍රයේ බැලුවොත් පැහැදිලිව පේන දෙයක් තමයි සුරාපානය කරාම අපාය යනවා. විශේෂයෙන්ම අපාය සංවත්තනික සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා නිති සුරාපානය කරන පුද්ගලයන් අපාය යනවයි කියලා. ඒ නිසා අපාය යන, අපායගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන මේ පිරිස බෞද්ධයන් හැටියට සලකන්න බෑ. බෞද්ධයන් හැටියට සලකන්න පුළුවන් බුදුන් වහන්සේට නිසි ගෞරවයක් දීලා, බුදුන් වහන්සේ විසින් දේශනා කළ ලද ප්‍රතිපදාව ආරක්ෂා කරමින් ධර්ම මාර්ගයේ යන අයට විතරයි. එහෙම නැතුව බොරුවට තමන් බුද්ධාගමට ලැදියාවක් තියෙනවයි කියලා බොරුවට කෑගැහීම, අන්‍ය ලබ්ධිකයන් එක්ක රණ්ඩු සරුවල් කිරීම, බොරුවට අන්තර්ජාලයේ පෝස්ට් හදා දැමීම, ඒ වගේ දේවල් නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන මොකද්ද? බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ තමන් යෑමත්, අනුන්ගේම මාර්ගයේ යැවීමත්, සහ අද වන විට බෙදිලා වෙන් වෙලා එක්කෙනෙකුට එක්කෙනෙක් නැතුව ඉන්න බෞද්ධයන් සමග කිරීමත් යන කරුණු තමයි බෞද්ධයන් විසින් කළ යුත්තේ. නොවේසේව නොයෙකුත් කල්ලි හදාගෙන ඒ කල්ලි වලට නායකයන් බිහි කළා. ඒ නායකයන් බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයටත්
අපහාස උපහාස කරමින් අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් අලුත් පූජාවිධී හඳුන්වා දෙමින් ඒ පූජාවිධීන් වලට සෙනඟ රැස් කරමින් මිනිසුන්ගේ ධනෝපාය මාර්ග අවහිර කරමින් තමන් ධනවත් වෙමින් ඒ කරන කාර්යයන් මතක තබා ගත යුතුයි. ශාසන අන්තර්ධානයට කරන කාර්ය විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. අල්පේච්ඡතාවය උගන්වන්න බණ කියලා 50,000 ලක්ෂය ගන්නවා බණ කියලා. මේක අති භයානක දෙයක්. ගිහියන්ටත් පමණ කල්පේච්ඡතාවය උගන්වලා පැවිද්දන් විසින් අති විශාල මුදල් ප්‍රමාණයක් ඒ අල්පේච්ඡතාවය උගන්වලාම ලබා ගන්නවා. බෞද්ධයනි, ඔබ කල්පනා කරන්න මේ කියන එක දෙයක්වත් බොරුද කියලා. මෙතෙක් මේ ඔබ මාරයාගේ උගුලකට අහුවෙලා හිටියේ. අන්නේ මාරයාගේ උගුලෙන් මිදෙන්න තමයි මේ බණ කියන්නේ. අද වෙන විට දේවපුත්‍ර මාරයා ඔහුගේ පිරිස් යොදවලා බුද්ධ ධර්මය අවුල් කරමින්, ධර්ම මාර්ගය අවුල් කරමින්, බුද්ධ ශාසනය කැබලි වලට කඩමින් සිටිනවා. අන්නේ කාර්ය මා හොඳාකාරම දන්නා දෙයක්. අද වෙන විට මාර දිව්‍ය පුත්‍රයාගේ නියෝජිත පිරිස් මනුෂ්‍යයන්ගේ ශරීර තුළට ඇතුල් වෙලා බලපෑම් කරමින් ඉන්නවා. මාර දිව්‍ය පුත්‍රයාගේ පුත්‍රයෝ මනුස්ස ආත්ම භාවයක් ලැබලා තියෙනවා. ඒ නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි. මා මේ දේ කියන්නේ ඔබට ප්‍රවේශම් වීමට ඔබ දැනටමත් කල්පනා කරන්න ඔබ මාරයාගේ උගලට අසු වුණාද කියලා. මෙන්න මේ ආකාරයෙන් ඔබට නිවනට යන්න බයද, මේ ආත්ම භාවයේ නිවන් දකින්න බැරි කියලා හිතනවද, ඔබට සංසාරයේ සැප විඳින්න හිතනවද, ඔබට මරණින් මතු දිගින් දිගට දිව්‍ය ලෝක සම්පත්තිය ලබන්න හිතනවද, මරණින් මතු දිව්‍ය ලෝක සම්පත්තිය ලබලා මේ ආත්ම භාවයන් පහු කරලා ගිහිල්ලා පසු ආත්ම භාවයකදී නිවන් දකින්න හිතනවද? එහෙනම් මේ ඔබ පිටිපස ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි, පාපී මාර්යා. පාපී මාර්යා අඳුනා ගන්න. අනේ පාපී මාර්යාගේ නියෝජිතයන් අඳුනා ගන්න. පාපී මාර්යාගේ නියෝජිතයන් අතහරින්න. අන්න එහෙම කරාම ඔබ නියමිත ධර්ම මාර්ගයට පැමිණියා වෙනවා.